අටමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. ජාතික ජනබලවේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද සිදු කෙරුණා. ඒ ජාතික ජනබලවේගේ නායක ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. බලයට ආපු ආණ්ඩු ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන අමතක කළා. ආත්පසින්ම වෙනස් දේවල් තමයි ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක කරන්නේ. ජාතික ජනබල වේගය ඒක වෙනස් කරන්න තමයි සූදානම් වෙන්නේ. මේ පවතින දූෂිත දේශපාලන ක්‍රමය, පුරවැසියට ගරු නොකරන ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අපිට අවශ්‍යයි. අපේ රට දියුණු කිරීම සඳහා අපේ දැක්ම මොකද්ද කියන එක මේක තුළ අන්තර්ගත වෙලා තියෙනවා. මේක අපි දවසකින් දෙකකින් හදපු දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම මේ වැඩපිළිවෙල සකස් කර ගැනීම සඳහා මම හිතන්නේ අවුරුදු දෙකකට ආසන්න කාලයක් ක්ෂේත්‍ර 34ක් කේන්ද්‍ර කරගෙන සාකච්ඡාවන් පැවැත්තුවා. ඒ නිසා මම හිතනවා ඒ අවසන් ප්‍රතිඵලය හැටියට තමයි අපිට ශක්තිමත් වැඩපිළිවෙලක් අපිට ඉදිරිපත් කරන්න ලැබිලා තිබෙනවා. පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් කියලා. පහුගිය කාලේ අපේ වැඩපිළිවෙල ගැන අපි ගැන අපිට වඩා කතා කරේ වෙන අය නේද? අදත් අපේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව, අපේ ආණ්ඩු පාලනය පිළිබඳව වැඩිපුර කතා කරමින් තිබෙන්නේ වෙන අය. අපි ගොඩක් ඒවට පිළිතුරු ලබා දෙන්න යන්නේ නැහැ. අපි දැනුමෙන් සන්නද්ධව පොහොසත් රටක් ගොඩනගමු. DP Education. හැබැයි අපි අද ඒ සියලු අවලාද, අසත්‍ය, විකෘති කරන ලද තොරතුරු, ඒක තමයි ඔවුන්ගේ දේශපාලන භාවිතාව. ඒ සියල්ලටම ශක්තිමත් පිළිතුරක් ලබා දීලා තිබෙනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන මේ වැඩපිළිවෙල ඇතුළත්. අලව්වේ පැවති ජනරලියටද ජනාධිපති ධුර අපේක්ෂක අනුරු කුමාර දිසානායක එක් වුණා. ඕට්ටුව කියන දේශපාලන ව්‍යාපාරයට තමයි මෑත කාලේ සිද්ධ වෙන්න පුළුවන් ලොකුම අලකලංචිය වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අර කබල්ලා වගේ ගෙට ඉත්තාව රිංගා ගත්තා වගේ වැඩක් වුණේ. පක්ෂයක් හදාගෙන ආණ්ඩුවක් හදාගෙන හිටියා. රනිල් වික්‍රමසිංහ ඇතුළට ගත්තා. සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? රනිල් වික්‍රමසිංහ ඒකෙන් සැලකිත ප්‍රමාණයක් ගිලලා ඉවරයි. ඉතින් ඡන්ද පත්‍රිකාවේ ඒ ලකුණ තවදුරටත් බලවත් ලකුණක්ද? බලවත් ලකුණක් නෙවෙයි. ඉස්සර ඡන්ද පත්‍රිකාවේ තිබා තවත් බලවත් ලකුණක් මොකද්ද? අලියා, තනි අලියා. දැන් මොකද වෙලා තියෙන්නේ? නැ නේද? දැන් මොකද්ද? අර ජනතාවට අපහාස කිරීමේ ලකුණක් තෝරන් තියෙන. ජනතාවට අපහාසයක් ඒක. ඒ ලකුණක් නැහැ. ඒ පාරම්පරික ලකුණු, පාරම්පරික කඳවුරු දැන් සියල්ල අවසන්. දේශපාලන හොයාගන්න බැරි තරමටම කලවම් වෙලා තියෙනවා. ලංකාවේ කවදාවත් ඔය දේශපාලන පක්ෂ දෙක හිතුවේ නැහැ මේ වගේ ඉරණමක් වෙයි කියලා. ඔය සෙල්ලම දීර්ඝ කාලයක් තිබ්බා. පිල් දෙක බෙදෙනවා, ගලද මලද අල්ලනවා, දෙපැත්තට බෙදෙනවා, සෙල්ලම් කරනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් සියල්ල ව්‍යාකූලත්වයටපත් වෙලා කලවම් වෙලා. ඇයි? ඒගොල්ලෝ තමන්ගේ දේශපාලන ඉතිහාසයේ කවදාවත් හිතුවේ නැහැ තල්ුවෙමින් යන දේශපාලනය අභියෝගයකට තර්ජනයට ලක් වෙයි කියලා හිතුවේ නැහැ. මොන තරම්ද වෙලා තියෙනවා නම් උන් හිටි තැන් අයි වෙලා තියෙනවා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.